සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස, භගවතුූ, වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස, භගවතුූ, අරහතු, සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පෙන්වත්නී මේ ජීවිතය, යථාර්ථවාදීව බලන සීමාවක් යථාර්ථවාදීව බලන විදිහක් බුදුරජාණන් වහන්සි විසින් අපට පැහැදිලි කලා. ජීවිතයේ සැබෑවටම අපි හරයක් යැයි ලෝකයේ සම්මත කරගනින්න සීමාව තුළ අපට හරයාත්මක වටිනාකමක් ලෝකෙන් මුණගැහෙන්න්නේ. අපිහිතන හරය ලෝකෙන් අපට මුණගැහෙන් නැති නිසාම බුද්ධදේශන වගේ මෝලික පනිවිඩයක් තුළින් අපට සැබෑ හරය මතු කරගන්න පුළුවන් ලොක සැබෑ හරය මතු කරන්න තමාව ගවේෂනය කළ යුතු විදිහ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. ජීවිතය කියන්නේ මහා විශාල යුද්ධයක් වගේ දෙයක්. තුර මේ ජීවිතය යුද්ධයක් කියලා කියන්නේ එක කෙලවරක් නැති යුද්ධයක් යි ම කෙවරක් නැති යුද්ධයක් කියල කියන්න මේ ජීවිතය යුද්ධයක් කියල කියන්න වෙන මොකක්වත් නිසානෙමෙයි ජීවිතය සැබෑවටම යුද්ධයක් තමයි මරණයට පරාජේවන නැවත ආය ආරම්භ වන ජීවිත අමුතු විදිී යුද්ධයක් අරණීදිරයේ පරදින ඒ පරාජයත් සමගම නැවත ජීවිතය ආරම්භ වන මහාමුතු යුද්ධයක් මේක. මේ යුද්දේ නවත්තගන්න විදිහ ගැන බුදුරජාණන් වහන්සේ අපට මතක් කළ ප්‍රධාන වසයෙන් හිත නිවාගැනීම තුළ මේ යුද්ධේ සම්පූර්ණයෙන්ම නිවා කළ හැකි බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කලා තු මේිබඳු කතාවක් පිළිබඳ ලෝකයේ අදහස මෙබඳු කතාවක් පිළිබඳු ලෝකයාට තියන දැනුම බුද්ධ දේශනාව මතින්ම පෝෂණය කරග යුත්තක් ලෝකයේ ගොඩක් කිගැන්වීම තිබ්බට එකට අදාළ උපකාරාර්ථය මතු වෙන්නේ. අඩුම හිත විසිරෙනකොට ඒ විසිරෙන හිත එක තැනක තියාගන්න විදිහ ගැනවක් ලෝකයට කතාවක් නෑ. එමන මේ යුද්ධහ ජය ග්‍රහණය කිරීමක් ගැන යුද්ධේ නිමා කිරීමක් ගැන කොම කතා කරන්නද. බුදුරජාන්ස කේන්ද්‍ර ගතව අපටිකි හිත විසිරෙනවනම් ආනාපාන සතිය වගේ සමාධයක් දෙවුණු කරන්න. එවගේම තමන්ගේ හිත තුළ දේශය වගේ මනෝ භාවයක් නිතර මතුවෙනවන ඔබ දේශේ වගේ සවභාවයකින් පීඩාවිඳිනවනං මෛත්‍රීවැනි කර්මස්ථානයක් දෙවුණු කරන්න ඒ වගේ ඔබ රාගය වගේ ස්වභාවයකින් නිතර නිතර බැට කනවනම් රාගයේ වගේ තත්වයකින් ඔබ පීඩාවට පත්වෙනවන ඒ වගේ තැන අසුභය වැනි භාව නාවක්ද වුණ කරන්න ශ්‍රද්ධාව නැතිකම නිසාම මේ ධර්මී පිළිගන්න අකමැති භහාවයක් තියෙනවා නම් බුදුරජාන්ාන්සික ශ්‍රාවක භාවය වෙනුවෙන් පෙනීන්න තැනක වුණත් මේ බුදුරජන් වහන්සේ විශවාස කරන්න බැරිමට්ටමක් තියෙනවා නම් උන්හන්සේ ඒ ශ්‍රාවකයාට පැහැදිලි කළා ඉතාම පළල්ව තමාගේ අභ්‍යන්තර ප්‍රතිය විමර්ෂණය කරන්න තමාව විමසීමට ලක් කරන්න තමාව ගවේෂණය කරන්න බුදු දහම ශ්්‍රාවකය අවුනන්දු කරනවා එතනදදි මයි ඔය ශ්‍රද්ධහ වගේ කාරණ නැති තැනක ධර්මියය ස්පර්ශ කරන්න බැරිකම පවතින නිසා බොහොම නිදහසේ බද්ධානුස්සතිය දම්මානුස්සතිය සංගානුස්සතිය වැනි භාවනාපූර්ුණු කරන්න කියලා අපට අනුශාසනා කරන්න මොකද ඒ භාවනා ක්‍රමවේද තුළ පුද්ගලයා බලාග නිද්දී අවබෝධය පැත්තට බොහොම නම් ශීලී වෙනවා එනිසා ඒ ඒ මොහොත්තේ පවතින මානසික ස්වභාවයට ඒ ඒ තැනදීම ස්ථේර විකල්ප යෝජනා කරපු ලෝකයේ එකම ගැන්වීම බුද්ධාගම බුදුරජාණන්සකි කතාව. බුදුරජාණන් වහන්සකි දර්ශනික පනිි විඩය. පන්නත්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවත් තුළින් ජීවිතය දකින්න කැමැති මනුස්සයකුට භාගතුනාන්සේ පෙන්වා දු වු ඉතා වැදගත් පරියායක් ඇසුරු කරගෙන ම අපට කතා කරන්න පුළුවන් මාතෘකාවක් අද දවශනා කර ලාති නවා යහපත් ප්‍රතිසන්ධයක් ලබාගත්තය හැකිවිදියට අවසාන මොහොතේ හිත සකස්කර ගැනීම පිළිබඳ මනස පුහුණු කරන්නේ කොහොමද කිය කාරණයයි අද දේශනාවට මාතෘුකා විදියට ලැබිලා තියෙනි. බොහෝ දෙනෙක් යහපත් ප්‍රතිසන්දයකට අදාළ විදියට මනස පුහුණු කරලා තියෙන බවක් පේන්නේ නෑ. බොහෝ මිනිස්සු හිතාගෙන ඉන්නවා ගොඩත් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ තමන්ගේ චිත්ත සන්තානය තුළ සිත හදාගන්න ඉන්නවද නැද්ද කියන එක කොහොම වුණ මෙහෙකරන ආචාරධර්මවලින් අපට ලොකූ යහපතක් හැදෙයි කියලා. ඒක වෙන්න නැති දෙයක් හේතුව බුදුන්වහන්සේ අපට වදාලේ තමාගේ පිහිට තමන්ම බවයි. හිසට තමන්ගේ අතමයි හවනැල්ල කියලා කියකතින් අ ඒ වගේ තමාගේ ජීවිතයට පවතින එකම පිිස තමන්ගේ ජීවිතයට පවතින එකම යහපත තමයි පින්වත්නී තමාව පිහිට කරගෙන තමන්ව පිළිසරණ කරගෙන ඉ එක. කට තමංව පිහිට කරගෙන තමංව පිළිසරණ කරගෙන ඉන්නවා වෙනුවට අද වෙනකොට මිනිස්සු කරන්නේ එක දැන්දැම් මිනිස්සු කරන්නේ යහපත් ප්‍රතිසන්ධයක් පිණිස අපට පාන්සකෝලය උදව් කළයි හාමුදුරුව උදව් කරයි ගේ දරුවූ දව් කරයි. පස්ස හදදවසට දෙන දානටි උදව්වෙ තුන්මාසට දෙන දානටික උදව්වවෙයි වගේ තැන්බලින් කල්පනා කල්පනා කර කර ඉන්නවා. නමුත් එබඳු දේවල්වලින් අපි හිතන උපකාරාරතය පින්වත්නී. න ඇයි සැලසෙන් ඇත්තේ මොකද සැලසෙන් ඇත්තේ පින්වත්න ප්‍රතිසන්ධය ලැබීම පිණිස තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගරන තියෙන අධ්‍යාත්මික හැඩතලය බලපානවා සුගතියකට හෝ දුගතියකට යන්න දුගතියට යන විදිට හිත සකස්කරග නින්න කෙනෙකුට පාන්සකූලෙන් යා අනි පැත්තර හරවන්න පුළුවන් තැනක නෙමෙයි බුදු දහම ශ්‍රාවකය නවත්තන්නේ. මෙහි ප්‍රබුද්ධ මිනිස්සු කෙනෙක් මියගියාට පස්සක ගෞරවාන් නිතව ඔහුට ඉතා ප්‍රසස්ථආකාරයෙන් සමු දෙන්න හදාගත්ත වැදගත් ආචාරධර්මයක් පාන්සකෝලය මිසක් පාන්සකෝලේක න මිනිහෙකුට සුගතියට යන්ට සුගතිය දොර ඇරගණට හමිනි අතුරක් විදිට සලක්ඩ නරකයි. හේතුව තමයි මේ පාන්සකෝල දෙන්නේ දවස්කීපයකින් පස්ස කෙනෙක් මිය ගහ. බුද්ධ දේශනාවට අනුව මියයාමත් එක්කම තිත් සමගම ප්‍රතිසන්දිය ලබන විදිහයි බුදු කෙනෙක් අවධාරණය කරන්නේ. එහෙම පනිවිඩයක් තමයි බුදු කෙනෙක් මතු කරන්නේ. එහෙවූ එකේ මේ පාන්තකෝලයක් දෙන එක විශාල යහපතක්වෙෙයි හදදවසට ගන්නන හසාාමින් වහන්ස ලගේ ප්‍රමාණය යහපතක්වෙේ අනගේ බොලඳ තැනකින් අල්ලගත්ත ා ශ්‍රාවකයෝටිකක් කින්නවා මිනිසු මේ කෙනෙක් මියගියහම් පස්සේ මිය ගිය කෙනා සම්බන්ධ ව පිළිපදින සමහර චර්යාවලින් අපට එහෙම එකක් හිතෙනවා අපිට එහෙමෙක් පේ නවා අපින්නවත්න්නේේ ඇයි එහෙමක් පේන්නේ සමහර වෙලාවට හිතෙනවා මේ මිනිස්සු මොකක්ද මේ කරන්න කියලා දැන් ඔය හද්දවසට එහෙම දානි දෙනේවා දිනයක් එහෙටම මෙහට වුණොත් මිනිසුන්ට හරි අවුලක් ලොකූ ප්‍රශ්නයක් බස්ස දැන්හිතමූ ස්වාමින් අහන්සලත් බොහොම සීමිත පිරිසක් නන්නේ එඇතුවට මේ ස්වාමන් වහන්සේලාට එෙදාට දානට ස්වාමිාන්සල සපයගණ්ඩ අමාරු නොත්තහෙම විශසාාල කනස්සල්ලක් ඇතිවෙන මිනිසු තුළ එක මිනිසු හිතාගේ නොම හදවසට දාන දෙනක මයි අර ප්‍රතිසන්දය ලබන පුද්ගලයාට ලැබෙන යහපත කියලා නැහැපින්වත්න්නේ හද්දවසට දානයක් දෙනකං එයා ප්‍රතිසන්දිය බලාපොරොත්තු ඉන්නේ නෑමැ අපි තුළ තියෙන මිත්‍යාවක් තමයි මේ දානි දෙනකං බණ කියවනකං මියගියපු පුද්ගලයා ඒ මියගිය පුද්ගලයා ප්‍රතිසන්දිය ලැබීම පිණිස මඟ බලාගෙනන්න විදිිය ගතියක් ලෝකය ඇත්ත නෑ කොහෙවත් උපාධහනයට අනුව බවය හැදිලා බවපච්චයා ජාති බවයට අනුව ජාතිය පහළ වෙනවා. යි බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව මතුකරන කාරණය මේ ඇතෝ විමසන කාරණය තමයි ඉතා යහපත් ප්‍රතිසන්ධයක් ලබන්න ජීවිතේ මනස කොහොමද පුහුණු කරගන්න කලෙ ඉතාම වැදගත්දයක් කොහොමද මනස පුහුණු කරගන්න කියන කාරණය ඉතාම වැදගත්දයක් පින්වත් නිමොකද කරන්නම නැතිදේ මනස පුහුණු කරන එකයි සැබෑබටම කොහොමද මනස පුහුණු කරන්නේ. පන්නත්නී මේ මනස තුළ තමයි, මේ හිත තුළම තමයි නිර්වාණය කියන ස්වභාවයක් මතු වෙන්නේ. මේ හිත තුළම තමයි සංසාරයේ කියන ස්වභාවත් පනවගන්නේ. එතකොට මේ හිතින්ම සංසාරයක් පනවගන්න වනන් නිර්වාණයයක් පවරගන්නවා නං, මේක මානසිකව ඇතිවෙන ක්‍රියාවලයක් නිසා යහපත් ප්‍රතිසන්ධියකට මනස පුහුණු කරගන්නක බොහොම වැදගත් දෙයක් ඉතාම වැදගත් දෙයක්ඒ එවිදිට මනස පුහුණු කරගන්නක දැමි මනස පුහුණු කරගන්නවා නං පින්වත්නී කොහොමද මනස පුහුණු කරගන්නේ කියෙ අපි ඉතාම හොඳින් දැන ගන්නඩුවු. අපේ ජීවිතය තුළ මාරාන්තික මොහොත කොයිවෙලේ ඉද දන්නේෙ නෑ මේ මොහොතේ ඕ නෑමදකට සූදානම් පිට ඉන්න එකයි හොඳම දේ. තත්ත්වය තාන්න මාන්න උෘතිය වටිනාකම් ආර්ථික ශක්තිය මේ සියල්ලම ඔස්සේ මිනිසු ගොඩ නගාගත් ඉතා කාරය බහුල ජීවන චර්යාවත්තියෙනවානි කාර්ය බහුල ජීවන චර්යාව ඇතුළේ පිනත්න පරිස්සං වෙන්න බලන්න ප්‍රවේංවෙන්න බලන්න කොහොමද ප්‍රවේසංවෙන්න බලන්න මේ බුදු කෙනෙක්ගේ ධර්මය තුළ පිහිට හදාගත්ත පුද්ගලයක් විදිට නිවෙන්න බලන්න නිවීම විලක්කය කරගන හිත පුහුණු කරනකොට යාට නිවෙන්න බැරිවුුණත් අවධනමක් නෑ හේතුව තමයි යාගේ පුහුණුවෙච්චයේ භාවිත මනස යහපත් ප්‍රතිසන්ධයක් හරි හදලදයි. යහපත් ප්‍රතිසන්ධයක්හරි හදලදයි. තැන් අපි තුළ මේ අත්දැකීම් පරාසය තුළ පින්වත්නී අපේ මනස තුළ හැමවෙලාවකම උපාධානිය වභාවයක් පවතිනෝ හාත් පසින්ම තෘෂ්ණාව ප්‍රහීනවෙච්ච සියලු ආකාරෙන් අන්තර්හිත ප්‍රඥාවෙන් ආලෝකමත්වෙච් විඤ්ඥානයක් නං අපිට තියෙන්න්නේ ඒවි එබඳු වි්ඥානයක් තවදුරටත් සතර මහධාතුූ තුළ පිහිටන්නේ කොහොම විඤ්ඥානයක්ද ආත් පස තෘෂ්ණාව ප්‍රහීනවෙච්ච, සියලු ආකාරයෙන් ප්‍රඥාවෙන් ආලෝක මත් වෙච්ච විඤ්ායක් නන්තියන්නේ. එබඳු වි්ඥානයක් තවදුරටත් සතර මහධතුූ මත පිහිටන්නේ. එබඳු විඤ්ඥානයක් සහිත පුද්ගලයා දිගහරි, කොටහරි, කුඩාහරි, මහතහරි ලස්සනහරි, අවලස්ස නහරි, රූප ස්වභාවයක් මත පිහිටනවා කියල පණවන්්ඩ පුලුවන්කමක් නෑ. මොකද ඒ තෘෂ්ණාව ප්‍රහීනවෙච්ච අන්තර්හිත වූ සියලු ආකාරයෙන් ආලෝකමත්වේ ප්‍ර්ඥාලෝකෙන් ආලෝකමත් වෙච්ච වි්ඥානයක් තියෙනවනං ඒ විඤ්ඥානයෙන් නිරුද්ධවීම නිසා නාමරූපධර්මයන් නිරුද්ධ වෙනවා. ඇයි තෘෂ්ණාව ප්‍රහීන වෙච්ච තැනක විஞඥාණ නිරුද්ධයි. වි්ඥාණී නිරුද්ධ වෙච්ච තැනක එතන සටමහධාතුූ තුළ වි ්ාය පහිටන්නේ නෑ පින්වත්න්නේ. ඒ විඤ්ඥානයේ සතර මහධාතුූ තුළ පිහිටන් ඇැති නිසා විඥානය ප්‍ර්තිය කරගෙන ගොඩනගෙන නාමරූප ධර්ම කියල ස්වභාවයක් එබඳු විඤ්ඥානයක් තුළට පණවන්ඩ පවරන්ඩ පුළුවන්කමක් නෑ. පනවන්ඩ පවරන්්ඩ පුළුවන්කමත් නෑ පින්වත්න්නේ. එතනර විඤ්ඥාණය... සම්පූරණයෙන්ම තෘෂ්ණාව ප්‍රහිීණ වෙලා නිසා යැන් ඉතිරි නැතුවම ත්‍රෘෂ්ණාව ප්‍රහිීන වෙලා පවතින නිසා ඒ නාමරූප ධර්මයන් ක්ෂේෂ නැතුවම නිරුද්ධවෙල යනවා. ඒ විදියට නාමරූප ධර්මයන් නිරුද්ධවීමෙන් විඤ්ඥාණයෙන් නිලුද්ධවීමෙන්, සියල්ලම නිරුද්ධවලලාන ඉතින් ඒ සියල්ලම නිරුද්ධ වනාට පසේ බඳු වි්ඥාන සතරමහ දාතව මත පිහිටන් ඉන්නෑ. මේ වගේ කාරණය විඤ්ඥානං අනිදස්සනං අනන්තන් සබතෝ පබං මේ විදියට කියනකොට මේ විඤ්ඥානය එහෙම නං පිහිටන්නේ තෘෂ්ණාව ප්‍රහීන වෙලා නැති නිසයි. එහම නන් දෙ අපට එකක් පැහැදිලි තෘෂ්ණාව ප්‍රහීන වෙලා නැති නිසා අපේ විඤ්ඥාණය. සතර මහා ධාතුේ පිහිටනවද නැද්ද සතර මහා ධාතුවයේ පෙවිඥානය පිහිටනෝ එහෙම නම් මනස කෙබඳු ආකාරයෙන්ද පුහුණු කර්ඩුවන් මොන විදියට මනසපුහුණු කර් ඕු දැම යහපත් ප්‍රතිසන්ධිය කරන කොමද මනස පහුණු කර්ෝු තෘෂ්ණාව ප්‍රහීන වෙනකාරයට මනස පුහුණු කරන්නයි තින් ්‍රෘෂ්ණාව ප්‍රහීන වෙන ආකාරයට මනස පුහුණු කරගත්තහම ඒ විදියට මනස පුහුණු කරගත්ත තැනක පෙන්වත්ී යහපත් වෝ අයහපත් වෝ ප්‍රතිසන්ධක්නෙමී ප්‍රතිසන්ධියයක් නොලබාම සතර මහධතුවය විඤ්ඥානය න පීටාමේතන පිරිනිිවෙන්ට එක හේතුෙන ඔපන මොකද විඥානස්ස නිරෝධයන, විඤ්ඥානය නිරුද්ධ වෙච්ච නිසා එත්තේෙන උපරුද්ජති. සැම්ම දෙයක්ම නිරුද්ධවවෙල යනො හැම දෙයක්ම නිරුද්දවල ය නො. විඥාණී නිරුද්ධොවෙච්ච නිසා. ඒනි සාපින්නත්න මේ විදියට බලන කොට අපට තේරෙන දෙයක් තමයි මේ විදිට බලනොකොට අපට තේරෙන දෙයක් තමයි මේ ලෝකයේ තන්හාාව ඇති නොවෙන විදිහට ලෝක මේ ආයතනයන් ප්‍රවේශමින් පරිහරණය කරන තැනකට අපේ හිත හදාගත්තට පස්සේ අපේ හිත බඳු ආකාරයකින් හැදුනහම එබඳු ආකාරයකින් හිත හැදිච්ච තැනක පින්වත්නී එබඳු ආකාරයකින් හිත හැදිච්ච තැන විශශාල යහපතක්කේ ශ්‍රාවකයාට ගොඩ නැගෙනවා එක පොඩි යහපතක් නෙමයි. විසාාල යහපතක්. දැම් මේ අප අපිට හැමවෙලාවකම අපේ විඤ්ඥාණය පිහිටන්නේ පින්වත්ම මේ රූපය අරමුණුකරගන අපේ චර්යා ගොඩ නැගිච්ච නිසා. ඇතර මේකටත් කලින් දෙයක් කියන්න ඕන. දැමේ ඇහෙන් දකින රූපය කරේ අපි තුළ තන්හාාව පවතිනතා කල්, අපි ප්‍රතිසන්ධයට යනවා කනටහැෙන ශබ්දය කෙරෙහි තෘෂ්ණාව පවතින තාකල් අපි ප්‍රතිසන්ධය ලබනවා නාසට දැ ගඳසුවද දිවට දැනෙන රස කයට දැනෙන පහස මනසට එන අරමුණු කෙරෙහි අපි තුළ තන්හාාව පවතින තාකල් අපි ප්‍රතිසන්දියෙන් ගැලවෙන්නේ නෑ අපි ප්‍රතිසන්ධිය කරා යනවා අපි ප්‍රතිසන්ධීෙන් නිදහස්වෙච්ච පිරිසකුත් නෙමේ පින්නවත්න්නේ. අපිට ප්‍රතිසන්දී නිදහස්වෙච්ච ස්වභාවයක් නෑ. එහෙම නං අපට තේරෙනවා රූපශබ්ද ගන්දරස ස්පර්ස ධම්ම කියන කාරණ අපි තුළ උපාධානය වෙලා පවති එකන අපි තුළ ඒවා කෙරෙ තන්නාවක් පවතින තා කල්, ඇතිසන්දිය ලබන්නේ ගැඹුරම් බලනකොට පින්නත්නිමී දකින දේවල් මත අහන දේවල් මත දැන් ඔබ හොඳටම දන්නවා අපි තුළ පහල වෙන ඉස්කන්ද පහත් එක අපි හොඳට දන්නේ එකත්මි දැන් අපේ දේශනාහන වනන් එක හොඳටම දන්නවා එතකොට අර රූපය උපා අර රූපය ශබ්දය කෙරහි තන්ාව ඇති වෙනකොට ඒ රූපය අත්්දැකීම මත තමා තුළ පහල වෙන ස්කන්ද ධර්ම කෙරෙහි තමයි තමන් තුළ තන්හාාව මතුවෙනි ක්‍රියාවලි දෙකක් නමුත් බැලූ බැල්මට අපට පේනවා රූපය මයි තන්නා කරන ශබ්දේටමයි තන්නා කරනකෙල් නමුත් රූපය දකින මට්ටම තුළ අපි තුළ ස්කන්දයන් පහක් සමුදය වී නිරුද්ධ වී යනවද නැද්ද ඇතිවෙලා නැතිවෙල යන අන්න ඒ ඇතිවෙලා නැතිවෙල යන ස්කන්දයන් කෙරෙහි මෙහෙම ස්කන්ධයන් ටිකක් ඇතිවෙල නැතිවෙල යනව කියල දැනගන්න එක තමයි මනස පුහුණු රරිීමේ පලවෙනි පියවර. යහපත් ප්‍රතිසන්ධයක් ලබන් දැම්මකද ජීවිතය අසරන වෙච්ච මනුස්සයකුට යහපත් ප්‍රතිසන්ධයක් පෙනෙක් වැදගත් දැම් මේ අනවශ්‍ය විදියට බවය වරඩනා කිරීමක් කියල හිතන් එපා මාතෘකාවට අදාළ අපි කතා කරන්නේ. දැම් මේ අහන දකින දැනෙන හිතෙන දේවල් පදනම් කරගෙන නිස්කන්ධ පහක පහලවීමක් තියෙනවානි. ඒ ස්කන්ධ පහක පහලවීමක් තියෙනකොට පින්වත්න ඒ ඉස්කන්දයන් පහක පහලවීම පවතින වෙලාවේ ඉස්කන්ධයන් ටිකපිට උපාදාානය වෙනවා දැන් රූපයට තන්හාම ඇතිවුණි උපාධානයවෙනි රූපය දැකින මට්ටමතුන ඇතිබ නිස්කන්ද පහයි. ස්කන්ද පහ උපාධානයවෙනි රූපවේදන සංඥා සංකාර විඥානයකෙන ස්කන්දයන් පහතම උපාදාානය වෙන්නේ එතකොට මේ විදියට උපාධානය වනාට පස්සේ ඒ උපාධානයට අනුවනි බවය පැනවෙන්නේ. තු මේ උපාධනය වෙච්චි ස්කම්දයන්ගින් තොරෝ විඤ්ඥානයට පිහිටා යිඉඩ තැනක් නෑ. අන්නේ එකයි. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ විඤ්ඥානම් තිට්ටමානම් තිට්ටෙය රූපාරම්මනන් රූප්ප තිට්ටන් අන්දූපසව වන බුද්දිින් විරුල්ලිින් බේ පුල්ල ආපච්චේය. දැම් රූපය උපාධානය වඋනාට පස්සේ රූපය කරා තමයි විඤ්ඥානය පැමිණෙන්නේ රූපේ කරා තමයි කර්මවිඤ්ඥානය පැමිණෙන් පවතින්නේ රූපය අරමුණු කරගන රූපය ආධාරය කරගන තන්හාබෙන් ආසේවනය ලැබෙමින් තමයි කර්මවිඤ්ඥානය වැඩෙන්නේ එතකොට හොඳට මතකතියාගන්නමි තන්නා උපාදාන කියන දෙක මනසි අයිංකර කර අයිංකර කර ලෝකේ අත්දකින්න පුළුවන් එබඳු පුහුණුකරපු මනසක් තමයි යහපත් ප්‍රතිසන්ධියයක් ලබ නෙමනං යහපත් ප්‍රතිසන්ධයක් ලබන එක මොන්න තරම් අමාරු දෙයක්ද. බුදුරජාණන් වහන්සේ සතරාපාය මහගෙදර කරගෙන යන පැහැදිලි කරපු එක මොනතරම් සාධාරණද. ඉපදෙමින් මැරමින් නිපදෙමින් මැරමින් යන දීර්ග බවගමනක අපි නැවතිී සිටින බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු කාරණය මොනතරන් සතතියද. එතකොට විඤ්ඥානයේ වැඩීම දියුණුව මහත්ගත භාවේ විපුල භහාවේ ඇතිවෙන්නේ රූපය උපානය වුණොත් විතරයි. වේදනා උපාධානය වුනොත් විතරයි පින්නත්නී විඤඥානයේ විපුලභාවේ වැඩීමදවුණුව මහත්ගතභාවේ ඔක්කොම ඇතිවෙන්නේ. සංඥාාව උපාධානය වුණුත් විතරයි පිනත්නී එතන සම්පූරණයෙන්ම විඤ්ඥානයේ වැඩෙන්න්නේ දෙවුණුුවවෙන්නේ මහත්ගතභාවට පත්වෙන්නේ. සංකාරයේ උපාධානය වෙච්ච තැනක තමයි විඤ්ඥානයේ වැඩීම දියුණුව මහත්ගත භාවේ ඔක්කොම ඇතිවෙන්න. ඒමනං ඔබ මතක තියාගන්න. අත්්දකින ලෝකයේ තුළ ස්කන්දයන් පහත් පහල වෙනකොට ස්කම්දය පහ උපාධානය නොවන මට්ටමට මනස පුහුණු කරගෙන හිටියොතුන් ඒ පුහුණු කිරීමේ උච්චතම අවස්ථාවවිදියට මාර්ග පලාවබෝධය කරාවුණත් යන්න පුළුවන් නමුත් දැම් ප්‍රමාදයි නම් මේ වෙලාව කරගණඩ බැරිමට්ටමක් නම් තියෙන්නේ ප්‍රතිසන්ධයක් ලබන්්ඩ නං යහපත් පින්වත්න උපාධානයේ නොවුණු විඤ්ඥානයක් පවත්වන එකයි යහපත්. මොකද අහම් අ්ඥත්‍ර රූපං, අන්ඥත්‍ර, වේදනා, අනඥත්‍ර සං්ඥා, අනඥත්‍ර සංකාරයෙහි, විඤ්ඥානස්ස බොහොම ප්‍රකටවාකයක් ආගතින්වා, ගතින්වා, චුතින්වා, උප්පත්තිංවා, බුද්ධිංවා, විරුල්හිංවා, වේපුල්ලංවා ආපච්චෙය. බදුරජාණ වහන්සේ මතන් කරන රූපය රූපය උපාදානමකින් තොරව වේදනා උපාධානයකින් තොරව සං්ඥා උපාධානයකින් ොරව සංකාරය උපාධානයකින් තොර විඤ්ඥානයට ඒමක් යාමක් චෘතියක් උප්පත්තියක් වැඩීමදදවුණුවක් මහත්ගත භාවයක් කියල දෙයක් වෙනවා කියනවනං ඒ කිසිමත් දවසක වෙඩ බැරි දෙයක්. එහෙම නං මරනාසන්න මොහොතේ තමාව පරිසංකරගන්ඩ තමන් වැඩ පිළිවෙලක් හදාගන්න ඒ ලෝකයේ කාටවත් කරලා දෙන්න පුළුවන් එකක් නෙමේ පින්වත්න එක මේ බාහිර ලෝකයේ කාටවත් කරලා දෙන්න පුළුවන් එකක් නෙමේ එතකොට ඒ එහෙම නං අපි හොඳට තේරුම් ගන්න්ඩෝන මේ රූපධාතුව කෙරෙහි වේදනා ධාතුව කෙරෙහි සංඥාධාතුව කෙරහි සංකාර ධාතුව කෙරෙ මේ ධාතුව කෙරෙහි මේ විඤ්ඥානය තුළ රාගේ ප්‍රහින වෙලා නං අපිට රාගයක් පවතිනවා ඇහෙන් දකින රූපය පදනම් කරගන දකිනකොට චක්කු විඤඥානය පහළ වෙනවා ඊට පස්සේකට අනූ සංඥා පහල වෙනවා විඳීම් ඇති වෙනවා සිතු විලිහිතට ගල නො මේ වන්ඩන පංචස්කන්දය කියලා කිය නොබ දැඟවා දන්නවාන එතකොට මිහෙම ඇති වෙන පංචස්කන්ද ලෝකයම උපාධානී වෙනවා අපිට හැම වෙලාවක මේ උපාධානය වීම පවතින තාකල් පින්නත්නිය අපට යහපත් ප්‍රතිසන්ධයක් බලාපොරොත්තු වෙන්න බෑ බොහෝ වෙලාවට අපි ආනතුරේ වැටෙන්නේ කාරණයම නම් කරගනයි අපි වනතුර වැටන්න පුළුවන් එතකොට රූපධාතුව කෙරෙහි රාගය ප්‍රහයින වෙලානංඒ බුදුරජාණන්සේ කියැන රූපධාතුයාකෝ භික්කවේ බික්කුණු රාගෝ පහීනෝ හෝති රාගත්ස පහනා වොච්චිතාරම්මනා පතිට්ටං විඤ්ඥානස්සන හෝති අන්න බලන්න රූපධාතුව කෙරෙහි අම්බලාවක රාග ප්‍රහීන වෙනවනං රාගේ ප්‍රහීනවීම නිසා පැවැත්ම පිණ සාරමුණ සිදිිල යනවනන් අන්න එතන විඤ්ඥානය පිහිටා සිටීමද සිදීයන්නේය. අන්න ඔබන්දු එතුරට කෙනෙකැන් පුලන් ඔය නිර්වාණයට සම්බන්ධ කතාවක්න පින්වත් මේකයි පුහුණු කරන්න ඕන මේ බුදු කෙනෙක්ගයුගගේ. මේක පුහුණු කරගොට නිර්වාණය සම්බන්ධ අපිට ඒ නිවන්නට හිත පත් කරගන්නඩ බැරිවුණොත් තිස්තීරව ඒ ඒ බඳු මනසක් හදාගත්ත කෙනා, පාන්සකූලයකින් සුගතියක් බලාපොරොත්තුවෙඩෝ නෑ. පාන්සකූලයකින් තමන්ට යහපතක් බලාපොරොත්තුවෙන්ඩෝ නෑ පින්වත් නිහමනං. අපේ මේ හිතා හදාගන්න විදිහ ඉතා ගැඹුරිින් විමසලා. මරනාසන්න මොහොතේ මේ දේශනා අහලා මේවා කල්පනා කර ඇත්තටම ඇතුළේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය තුළ මනං ඇහ ද දැ දැ දකි හිතෙන දේවල් පදනම් කරගෙන මමනං. උපාධානිය ලෝකයක් හදන්නේ නෑ නෑ නෑමයි එකේෙන තැනට හිත හදාගෙන කමුන්නත්තරම් ප්‍රියජනක රූපයක් ඇැහැ ඉදිරියට ආාවත් මන්නත්තරම් ප්‍රියජනක සබ්දයක් කන ඉදිරිට ආවත් ොන්නත් තරම් ප්‍රියජනක දේවල් තමන්ගේ ආයතන ඉදිරියට ආවත් ඒ වගේම මොනතරම් අප්‍රියජනක දේවල්ලාවත් ඇලීමක් ගැටීමක් නැතුව ජීවිතේ සන්ධ්‍යාවේ පුහුණු කරන්න. දත් මි කකා ස් දෙ පාගන්න ලස්තුවෙන් එපා මෙහි පාන්සකෝලවලට හාමුදුරුවරු පන්සියක් ගෙනාවත්නම් වැඩනෑ වැඩක්නය එකෙන් ලොකු යහපතක් කරගන්න අමාරු ඉ පිවත්න්නේ. විසාාල යහපතක්වෙයි කියල එතන හිතන්න අමාරුයි. ඒ නිසා මේ මේ ආකාරයකට යම් ශ්‍රාවකයෙක් මනස පුහුණු කරගන්නවානං මනස පුහුණු කරගන්න කෙනා ගැඹුරින් මේ විදියට මනස විශලේෂණය කරලා තමන්ගේ ස්වභාවය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ඉපෙන්වත්නී. ඒනිසා මේ අපේ ජීවිතය තුළදී අපි දක්ෂ වෙ ෝන හැම වෙලාවකම අවස්ථාව ලැබෙන හම මොහොතකම අපේ හිත මෙබඳු ආකාරයකින් පුහුණු කරගන්න. මොකද මේ මොහොත සිදුවිය හැකි නර්රකම දේ වෙන්න පුළුවන් මේ මොහො සිද් වන්න පුළුවන්න තටි කෙනක් කියැ පුළ නෑමම් බොම හොටන්නේ වෙලා බොහම සනීපටින් නොට හිම් හින ෙක් නැ කියල කියැයි නමුත් මේ වෙලා වෙන්න පුළුවන් මේ ජීවිතයේ නර්ාකමදේ මරණය නරකම දේවුනත් වෙන්න පුුව විය නොහැක්කක් නොමැත ඕොක හොදට ඔලුවෙතියාගන්න ඔබ මොන්න තරං අභිමානවත් කෙනෙක් වනත් ඔබ මොන්නත් තරං උගත්කම්වලින් බුද්ධිමත්කංවලින් ආර්ථික වටිනාකම්වලින් පුරෝගනි හිටියත් විය නොහැක් නොමැත පින් ොත් මේ ජීවිතයට ඒ නිසයි මෙ බඳු චින්තනයක් නිරන්තරයෙන්ම් පූුණු කරන්න නැති මේ මෙටන්තල්වලටඩ මෝන කෙකන්නේ. මොකද මේ අහන දකින දැනෙන හිතන ආයතනික ලෝකය තුළ හැමවෙලාවකම අපි ඇලීම් ගැටීම් සමඟ දෝලනය වෙන ජීවිතයක් අපි පවත්වන්නේ එක අපිට හරිම අනතුරුදායකයි හානිකර යිපින්නවත්න්නේ. ඒ හරිම ගැටලුකාරී. එතකොට මේක ගැඹුරිින් තේරුන්ගත්ත ශ්‍රාවකයක් විදිහට ඔබ නිවීම පිණිස කුසලතාවයක් හදාගන එ නිවීමට අදාළ අධ්‍යාත්මික ප්‍රවේශයේ තුළ ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙක් වෙන්න බලන්න එහම නැත්තං ඔබේ ජීවිතය අනාතයි. ඔබේජීවිතය අසරණයි. එහෙම අසරන නොවීම පිණිස වැඩපිල්වෙක් ඔබට තියෙන් ඕන. එබඳු කුසල් සිතක් තුළ හිත පිහිටවා ගත්ත ශ්‍රාවක භාවයක් ගොඩනගාගන්න එක මෙ බඳු පිරිහිච්ච සමාජයක තන්නාව ඕනෑවට වඩා උඩුදුවල තියෙන බෙලාවක බොහොම ලේසි පහසු වැඩක් කියල හිතන් දේපා. බොහොම අමාරු වැඩක් පින්වත්න්නේ. බොහොම අමාරු වැඩක්. මොනව තිබ්බත් වැඩක් නෑ. භාවිත හිත තමයි ඔබව සුගතියට ගෙන යන්නේ භාවිත හිත තමයි ඔබව නිවාන්නේ භාවිත හිතක් නැත්තං මේ මොනවා තිබුණත් පින්වත්නී කියන තරං අගයක් වටිනාකමක් දෙන්න පුළුවන්කමක් නෑ. අරබුද්ධ කාල සමහරා හිටියඉකුලු කාලයක් ධර්මයේ දියුණු කරපුයි නෙමි. කාලාම්තරයයක් වැඩිච්ච ධර්මයයක් ඒ මනිසුන්ගේ ජීතවල තිබෙන අරිම්ම කෙනෙ කිටියා. ඒ අම්මගේ ජීවිතයේ දිහා බැලවාම අපට පේනවා ඒ අම්ම එකයි වෙලාවක මේ. බොහොම දිල්ලිඳදු දරිද්දරතාවෙන් පිලිච්ච කාන්තාවක් ඇය යනකට බුදුරජාණන්ස වැඩිනවා මි කෙටියෙන් කියන බදුරජාණන්සු වැඩියාම යාට බුදුරජාණන් වහන්සේ ගැන මොකක්වත් අදහසක් නෑම විශාල පිරිසක් ඉන්න නිසා බොහොම කුලවන්ත කෙනෙක් කියලා හිතන් ඇදී කුලේ ඉහලට ගිය කෙනෙක් කියලා අදහස් කරන්න ඇති අදහස් කර ගත්ත අදහසට අනුව තමයි මේ අම්මා මේ එදා පාරට පාර අයින් වෙන්නේ. බුදුරජාස බොහොම වයස ඇවුරදු අසුපාකර ඇති. බුදුරජාණන් වහන්සේ ළඟටම ඇවිල හිටගත්තා. පිටිපස්සේ මොක්්ගල්ලලාන මහරතන්නා සිස්සරට වෙලකු අම්ම මේ ඉන්නේ මේ මහා බද්දර කල්පයේ හතරවෙනි වරට පහළ වුණු අපගේ අසාහාය ශාස්තෘූ ගෞතම නම්මු සම්බුදුරජාණන් වහන්සේ. ය මේ භාගතුන් වහන්සිගේ සිරිපාසටහන් අත්ත කාල වැඳ ගන්න කියලකිව ච්චනයි. තින් අම්මර හැරමිටියේ බිමතියලා හොඳට දන ගහලා ශ්‍රමණයකුට ආගමික පූජකවරයකුට යම්සේද ගරු කරන්නේ සේම ගරු කලා ගරු කලාම් බුදුරජන්න සයැ බන කියන්න ගිය නෑමකුත්උනහස් දැනගත්ත හැබැයි මුදගේ අන්තිම කාලෙ මේ කියලා එක කනන් පුලන් උපරිම උපකාරයයි මේ කලේ එවෙලාවේ බුදුරජාණන් ශස්සරාට වැඩිය මේය අම්ම එතනම වාඩිවෙලා යනකම් බලාගෙන හිටිය සංගයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ඇතින් ඇතට ඇතින් ඇතට නොපෙනීගියා නොපිණ යනකොට මේ අම්ම බලාගෙන හිටියා බලාගෙනඉන්නකොට මේ අම්මට තේරුණා බුදුරජාණන් වහන්සේ නමක්ලු බදර කල්පට මහතර නමයිල්ලු නෙපහල වෙලාතින් නික්ලේසි මුනිවරයේකලු කෙලා අත් දෙක එකතු කරගන වැඳගෙන හිටි චරයි ගවේ කැන ලමිය ගිය සුගතියව පන්නා ඇයි කුසල් සිතේ එකඟතාවේ තිබුණා ඇසකණනාසේ දිවකයි මන සහර හා උපාධානයක් තිබුන කුසල් කුසල් සිතේ බුදුරජාණන් වහන්සේට හිත වෙන් කරලා එබඳු හිතක් තුළ හිටි සුගතිී ගියා. අනාධමත් කාලයක් තිස්සේ උන්දගේ කයින් වෙච්චදේවල් වචනයෙන් වෙච්චදේවල් මනසිංවෙච්දවල් විපාකදුන්නේ නෑ. එනිසා හැමවෙලාවකම භාවිත හිතක කුසලයකට ලොකු ඉඩක් වෙන් වෙනවා. එක මේ භාවිත හිතක පවතින බොහොම ආවේනික ස්වභාවයක් පින්නවන්නේ. නමුත් අද මිනිසුන්ට භාවිත හිතක් නෑ භාවිත හිතක් තියෙනවාවගේ පෙන්නන්න හදනවා. භාවිත හිතක් තියෙනවාවගේ පෙන්නන්න හදන නිසාම එ අයිගේ ජීවිතවල ධර්මට ලොකු ඉඩක්වෙෙන් වෙන්නේ නැතිකාම නිසාම ආටෝප සාටෝපවලින් බෞද්ධකම හවාදක්වනවා බුදුරජන්ාහන්සික ශ්‍රාවක භාවය පෙන්න්න හදනවා කොන්ඩ පිරණ විදීම් පෙන්න්න හදනවා ඇඳුමින් පෙන්න්න හදනවා. එ මොකක්වත් නිවන සම්බන්ධ කේන්ද්‍ර ගත කදාවට අදාළ වෙන්නේ නෑ අදාළවෙන්නේ නෑ. පන්නත්නී මේ හිත, අවදුරටත් නාමරූපයන්ගේ බැසගන්නේ නැති තැනක හිත හදාගන්න තැනකට අපි කොයිවායසක හිටත් මොනවගේ තත්තක හිටියත් එබඳු තැනකට හිත පුහුණු කරන එක වටිනවා. ධර්මයා එක තැනක තියනවා සංයෝජනයේ සුභික්කවේ ධම්මේසු අස්සද්ධානු පස්සිනෝ විහරතෝ, නාමරූපස්ස අවක්කම්තිී හෝති නාමරූපපච්චා සලායතනං, සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා කියල හොම ඉස්රහට කියාගෙන යනවා අන්තිමටම ඒව මේ තස්සකේව ලස දුක්කක් අන්දස්ස සමුදයෝහොතිමි දුක් රැස සම්පූරණයම ප්‍රතිසන්ධය ලැබීමක් සමඟ දුක් රැස ඇති වෙන විදිහ ගැන කියනවා ඇති මේ වගේ කාරණ තේරුම් ගැනීමම මාරාන්තික මොහොතක ඉතාහදාගන්න ශ්‍රාවකයෙකුට විශාල අනුග්‍රහයක් උපකාරයක් වෙනවා බදුරජාන්ස මතක් කරන මේ සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන් රස විඳ ගැනීමනුව බලමින් වාසේ කරන්න ඇත්තං සංයෝජනයන්ට අරමුණුවන ධර්ම තියෙනවානේ එතකොට සංයෝජනයන්ට අරමුණුවන ධර්ම තමයි මේ රූප ශබ්දගන්ධ රස පරසදම් මිලෝක තියෙනෙ සංයෝජන හදල දෙන්ට අරමුණුවන ධර්ම සංයෝජනයේ සු භික්කවේ දම්මේසු අස්සද්ධානු පස් නෝ විහරති මේවා ආස්වාදය අනුවම නම් බලබල ඉන්නේ. අස්සද්ධානු පස්සිනෝ විහරති. විහරණය තියෙනෙ කෝමද. ආස්වාදය අනුවම බලමින්න්නං. ආස්වාදය අනුවම නම් බලමින් ඉන්නේ. ඒ ආස්වාදය අනුව බලමින්ම වාසය කරන තැනක පින්වත්නී? එතන ඒ හිත නාමරූප ධර්මයන්ගේ බැසගැනීම සිද්ධ වෙනවා. මුණගේ බැසගැනීමදවෙන්නේ නාමරූප ධර්මයන්ගේ බැස ගැනීම වෙනවා. තව දුරට නාමරූප ධර්මයන්ගේ බැස ගැනීම ඇති වුුණට පස්සේ ආයතන ැහැදෙනවා ඉස්පරස වෙනවා විඳිනවා තන්නාව ඇති වෙනවා බැඳෙනවා කර්ම හැදෙනවා, ජාතිය පහල වෙනවා ජරාම පසමකොද වෙන්නේ. ඒ මේ තස්ස කියේව ලස්ස දුක්කක් කන්දස්ස සමුදයු හෝති දුක්කක් කන්දයම සමුදේ වෙනවා දැන් දුක සමුදේ නොවන තැත්වට හිතහදාගන්න නීද මනස පුහුණු කරග්ඩෝන කොහොමද මනස පුහුණු මේක හරියට මේ වගේ ඕක අර උපමාවකිනුත්තර දේශනාවේ තියෙනවා එක තැනක මේ මහනිනි මිලුකූ ගහත් තියෙනවා කියනවා ඒ ගහේ මේ හැම පැත්තටම බැහපු මුල් තියෙනවලු යටට බැහැපු මුල් හරහට බැහැපුමුල් එක එක පැත්තට බැහැපු මුල් තියෙනවලු. මේ හරහට ගියත් දිගට ගියත් යටට ගියත් මුල විසින් කරන්නේ මොකද. මුල කරලා දෙන්නේ පිවත් වෙන මොකක්වත් නෙමේ ඕෝජාව උද්දට ඇදලා දෙනවා. ඕජාව මුල විසින් උඩට ඇදලා දෙනවා. එතකොට ඒ විදිට ඕෝජාව උඩට ඇදල දෙනකොට ඒ උඩට ඇදගන්න ඕෝජාවනම්මු ආහාරය මත තමයි පින්වත්න්නේ ඒ ඕෝජාව උපාධානය කරගනම තමයි ඒ ගහ බොහෝකාලයක් පවතින්නේ මුල් මොන හරහට ගියත් දිගට ගියත් පලාහට ග යටට ගියත් ඕෝජාව විසින් මේ ගහට ගහට ආහාරය ඇද 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 දෙනවවා මහ විසාලා රක්ෂයකට තමයි ගහක වෙන්නේ. අන්න ඒ වගේ පින්නත්නි මේ ඇ ඇස සමඟ රූපය බැඳෙන කොට චන්දරාග නිබැඳන්නේ කනහා සබ්දේ චන්දරාගෙන් බැඳන කොට දිවහා රසේ චන්දරාගෙන් බැඳෙන කොට ඒ බැඳෙන බැඳෙන තැන්වල චන්දරාගේ බැඳුනට පස්සේ පින්නත්නී බන්ධනය ඇතිවෙන දේවල් කෙරෙහි ආස්වාදය අනුව අපේ හිත මේ බලබල හින්ඩ පුරුදුුවෙනවා ඒ ආස්වාදය අනුව බලබලින් පුරදුන එතන ඒ බලබල ඉන්නකොට න පින්වත්නි පංචස්කන්දයේ උපංච උපාදානස්කන්ධයක්ම සකස්වෙන්නේ ඒ ආසාදය අනුව බල බල ඉන්නකොට තමා තුළ ස්කන්ධ ධර්ම පහත් පාල වෙන යනිකම්ම පහල වෙලා නිුද වෙනොන ඒ උපාදාානය වෙනවාන උපාධානය වෙනකොට පෙන්වත්නී ඒ ඒ විදියට බලබල ඉන්නොට එතකොට නාමරූපයන්ගේ හිත එයාගේ බැසගන්නවා එතකොට නාමරූපයන්ගේ හිත බැසගැනීම නිසාම මුලු මහත් විශාල දුක්කස් කන්දයක්ම එයා තුළ හටගන්නවා මේ ඕජාව විසින් කරන දේ වගේම දෙයක් තමයි පින්වත්නි මේ ආස්වාදය විසින් අපට කරන්නේ අ මහා රක්ෂයකට ෝජාව විසින් ආහාර සපේය නො වගේ නැවත නැවත සතරපායට හෝ කවර තැනක ඉපදීම පිණිස මේ ප්‍රතිසන්දිය ලැබීම පිණිස උපාධානයේ විසින් ආහාරය හදල දෙනවා. ඉතින් මේ අත්දකින ලෝකයේ තුළ ආස්වාදය අනුව නොබලා ඉඩ හිත පුහුණු කරන එකයි වටින්නේ. ආස්වාධයනුව මෙච්චර කල් බැලුවනි පිින්වත්නි? දට ආස්වාදය අනුව මිච්චර කල්ම අපි බලබල හිටපු ජීවිතයක් තමයි අපට තිබුණේ එතකොට ආස්වාදය අනුව බලබල හිටපු ජීවිතයක් නම් අපට තිබනේ බඳු ජීවිතයක සාරය කෝදැන් දැල් ලෙඩඇන්ද ඉන්න මනුස්සෙක් මේ කටාව හිතල බලන්න ආස්වාදය අතහර ලදාණ්ඩෝන එකක් කියලා හිතෙන් නැද්ද දැන්ව කොයි ආස්වාදයෙන් අපි හොයපු සාරය පින්වත්මි කෝ අපිට හම්බ වෙච්ච දේ ආස්වාදය තුළ අපි හිතන සාරයක් කාස්වා දේ තුළ අපිට හම්බුන් නෑ. අපට හම්බුදුන්නේෑ. පින්වත්න මේ බන්ධනය ඇතිවෙන දේවල් ගැන අපි හැම වෙලාවකම ආස්වාදය අනුව බලබල ඉන්න විදිහට අපි හිත ඔය විදිට පුුණ කරෙන ගියොත් නිරයාාසයෙන් හිත දිට තමයි පුහුණු වෙන්නේ. ඒ විදිට පුහුණු කරගෙන ගියොත් පිවත්නී ඒ පුහුණුව ඔබව බදයේදී ප්‍රතිසන්ධියයේ දියාන තුරේදානොවමයි. හොඳයි දැම් ප්‍රශ්නයකෙන් ෝන මොකක් දෙහෙනම් ඔබවහන්සේලා කියන්නේ මද මහනස පපුුණු කරගණඩ කියන්නේ ප්‍රතිසන්දියය ලබාගනිද්දී යනාධිමත් කාලේ ජීවිත කාලය තුළ දැන් ඉතා යහපත් ප්‍රතින්දයකට මේ අතම යහපත් ප්‍රතින්දි නිවටමයි මේක කියන්නේ නමුත් මේ ේදියට අර මහදට ගව්වාම තරුව කහරිවදී කියල කතාවත් ව නඒ වගේ මේකද නිවනි ලක්ක කරගෙන කරන්නේ නමුත් නිවනට හිත පත් කරගඩ බැරි වුණා කියලා. බ කනත්සල්ලකට පත්තෙන්ටෝ නැම මනසේ පුහුණු බ සුගතයට අරගෙන යනව පාන්සකූලා අදවස්සධන තුන් මාසෙධානනි මෙමොකක්වත් අදාළවෙන්න පින්වත් නමේ වගේ අදාළකමක් ඇත්තිත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලෙමකක්ද. සංයෝජනයේ සු භික්කවේ ධම්මේසු ආදීනවානු පස්සිිනෝ විහරතුව නාමරූප සවක්කන්තින හෝතී නාමරූප නිරෝධ සලායතන නිරෝධෝ. සලායතන නිරෝධ, පස්ස නිරෝධෝ, පස්ස නිරෝධ පස නිරෝධ ර් ඉස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් කවරක් ද නිරුද් වෙන්නේ. වදනාර වේදනා නිරෝධ තන්හා නිරෝධ ඔය විදිහයට පටිච්ච සමුපන්නෝම මේක ලිහිලා ගැලවිලා යන විදිහටම පෙන්න්නනවා. කොහොමද, හමද මනස පුහුණු කරන්න ඕන සංයෝජනයේ සු භික්කවේ දම්මේ සු වාදධනවානු පසසිනෝ විහිහරති මේ බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ඇහැට පේන රූපය කනටහනෙන ශබ්දේ නාසේයට දැන ගඳ සුවන්ද මේමත්ත එක්කන අපි ඇසුද රූපයේ දෙක බැඳෙන්න්නේ චන්දරාගගේ. බන්ධනය ඇතිවෙන දේවල් ගැන ඒවායි ආදීනවානුව මේවා හටගන නිරුද්ධ වෙලා යන දේවල් නේද අනිත්‍යතාවයට යන දේවල් නේද මේ ඇස ඉදිරියටන්නේ මේවා මගේ වසගේ පවත්තු ගණ්ඩ බැරි දේවල් නේද කියල මේ ආදීනව දකිනෝ ආදීනවානුව බලබලා ඉන්න කෙනෙකු තුළ නාමරූපයන්ගේ හිත බැසගන්නෑ කියන යාට පුළුවන් අහපු දැක්ක දැනු තැන අතහැරලා දාන්න පුළුවන් විදිහට ක්‍රමාණුකූලෝ ක්‍රමාණුකූලෝ මනස පුහුණු වෙන්න පටන්ගන්නවා. එතකොට ඔය විදිට දැකගෙන හිතයොත් මුළු මහත් දුක් රැසම නිම වෙනවා ඒ විදියට පුහුණු කලෝ තේ දුක් ලැස නිමා නොනකීමකු නොව නොවනොත් සුගතිය නොච්චරයි මතු සුගතියේ යාවා සුගති යවා කිය කියන්නඩ න දේවා ගාන ගිහින් එක තැන්වල්ගින් අපේ තාත්ත මලා අම්ම මලා අපේ දරුව මලා දැන් කොහෙද පදිලායි කියලා ඒක මනුස්සිගෙන් අහ්ඩුවනෑ කොහෙදදු පණි කියලා. ඇයි ඒ හිත පුහුණු කරන හිත මුළ මහත් දුක් ක්‍රැසම නිරුද්ධ කරන. බැරිවෙලා හරි දුක් ලැස නිුද්ධ කරේ නැත්තංය සුගති යනවා එකත් අ උපමාවෙන්ම ත්තො තර මුලින් කියපු විශාල ගහකුම්. පින්නත්න උදැල්ල ගෙනල්ලා මිනිහෙක් යටට මහා පින්නත්න ගහේ මුල්ල කපලදානෝ. විශාල රුක්ෂයක යට හොන්දට හාරලා හාරලා මුල කපල දනති මේ අමාරු වැඩත් මේක මකුද ගහ විසාාලයින සංසාරෙන් පෝෂණ විච්ච ගහක්න නඩත්තු කරන්නේ මුල්ල කපලදානෝ. එතකොට ඒ මුල කපල දැම්මට පස්සේ ඒ මුල කපලා අයිංකරව දැම්මට පස්සේ පන්නත්නී ග තියන ඕෝජාව නිසා ගහ පවතීවි. තිය ඕෝජාව ගහට අරන් දීලා ඉවරයිනි. ඒ වගේ මේ කයටත් අතීත පුනර්භවේ, අතීත පුනර්භවේ, මේ ක අතීත කර්ම ශක්තිය පුනර් භවය හදලා නිතින් ඔය පුනර් භවයට ගැහදල දුන්න කර්ම ශක්තිය පවතිනතා කල් තිය අර ගහට ඇදගත්ත ෝජාව තියෙනනකන් ගහ පවති නෝ වගේ. හැබැයි පින්වත්නී මත් එෙහි වැඩීමක් තියෙනවාද. මත්තේ වැඩීමක් නෑ. ඒ ගහ නැවත මත්තෙහි අනාගතයට වැඩීමක් නෑ අභාවයට අයන්නේ. අන වගේ මේ සංයෝජනයන්ට අරමුණුවන ධර්ම ආදීනවානුව බලබ හිටියෝ තරක ආසාධයනව බල බල හිටියරන්නේ ආදීනවනුව බල බල හිටියොත් පින්වන්නේ නාම රූපයන්ට හිත බැසගන්නේ නෑ නාම රූපයට බැසගැන්න ඇතිනි ආයතනය ආයතනයත් නිරුද්ධ වලයනවා ආයතන නිරුද්ධ වනොට ස්පර්සය නිරද්ධ ව ස්ර්සය නිරද්ධනකොට වේදන නිරුද්ධ වෙන වේදන නිුද්ධනකොට තනාව රුද්දව නිරුද්ද වෙල නිරුද්ද වෙල නොඒක්කාකාරය දුක්රැසම ඒ පුද්ගලයා තුළ නිමාවට පත්වෙනවා අන්න ඒ විදියට එහෙමනම් අපි ජීවිතයේ මේකේ කරය ගත්තොතු යහපත් ප්‍රතිසන්ධයක් බලාපොරොත්තු වෙනවා නන් ආස්වාධය අනුව බලබල ඉන්න නැත්තුව කෙටියෙන් කිවෝ ආස්වාධය අනුව බලබලයි නැතුව ආදීනවානුව බලබල ඉන්න පටන්ගන්න සැඳෑ කාලේ ඇඳදකට ලා උඩ බලානින්නය මේ කහග ඉන්නවා ඇති සමහර විට ජීවිත ගොඩක් වැරදුුණු අය මේ බනාහගෙන ඉන්නවා ඇති කරකයා ගැන්ඩ දෙයක් නැතුව වෙනත් කෙනෙක් මත ඇපෙනය මේ කහග ඉන්නව ඇති යටට කවන්න ඕන වෙන කෙනෙක් අන්දන්න ඕන කම්පාවට පත්වෙන් එපා මේ බඳු එකක් තමයි සංසාර දුක කියා ඉතින් තවත් මොනවද භවය ප්‍රාර්ථනා කර කර මේක හොයන් නිපින්වත්න අපි මොනවද මේක හොයන්න තියෙන් නිපින්වත්න්නේ හොයන්න හාරයක් නෑනේ එම නම් එකම දේ කෙටියෙන් කිවෝත් මේ පිනතුන් නි යහත් ප්‍රතිසන්ධයකට මනස පුහුණු කරන්නන්නේ කොෝමද කියලන මෙච්චර කල් ආස්වාදය අනුව බල බල හිටපු එක දැම් පටන් ගන්න ආදීනවානුව බලබල ඉන්න අනි්‍යයි දුකයිවි පරිනාමයි වසගේතියාගඩ බෑ ආදවසෙන් ආදීනව තියෙනවාන ආදීනවානුව බලන්න පටන් ගන්න ඇහේ දරූපේද කනේ ද ශබ්දේද දගඳ සුවද මේ අදකින ලෝකේ තුළ ආදීනෝම බලන්. ස්කන්දයන්ගේද. ආදීනවානුව බලන්න මෙචර කළ ආස්වාධය අනුව බලබල හිටපු වැඩේ අත්තැ හැරලදාන්. දැම් පටන්ගන්න. ආදීනවානුව බලන්න. ආදීනවානුව බලබල ඉන්නකොට ඔබට තේරේව. මේ මොන්න තරම් මුලාවක්ද කියලා. අන්න එබඳු විදිහට මනස පුහුණු කරගන ඉන්න, එබඳු විදිහයටට මනස යම්ශ්‍රාවකයක් පුහුණු කරගන හිටියොත් එයා ඒකාන්ත වසේම අමුතු විම් පාන්සකූල හද්දවසිධානය තුම්මාසධානේ බනපින්කං වා මොකාවත් ඕෝන වෙන එකක් නෑ සම්පූරණයම ශ්‍රාවකයාට නිවෙන්න පුළුවන්. එබඳු නිවීමක් අත්දකින නිවීම පිණිස වැඩ පිළිවෙලකට අවතීරණය වෙච්ච සැබෑ ස්්‍රාවක භාාවයක් පිණිස අද මේ දේශනාව ජවිතේ යහපත් ප්‍රතිසන්ධයක් පිණිස හිත පුහුණු කර ගැනීම පිණිසම උපකාර වේවා කෙලපි දේශනාව.